හරි අද අපි ඔයාලට කියලා යන්නේ මේ මේ වගේ එකක් මේව ගන්න හැටි. මුලින්ම මේක ජිඩෙල් එකක්. මේක ජිඩෙල් කීබෝඩ් එක. ඔයාලට මේ වගේ එකක් යූස් කරන්න වෙනවා. මේ විදියට අපි ඇන ටිකක් මේ විදියට ගලව ගන්න ඕන කීබෝඩ් එකේ. කීබෝඩ් එක ගලව ගන්නකොට පොඩ්ඩක් සැලකිලිමත් අපි කීබෝඩ් එක ගලව ගන්න ඕන. හේතුව ඇන ගලවනකොට මේකේ අර බෝඩ් එකට සර්කිට් එකට ගැටලුවක් නොවන විදියට අපි මේක කරන්න ඕන. හරි මේ විදියට ඔක්කොම ඇන අපි මේකේ අයින් කර ගන්න ඕන. මේ විදියට මෙතනත් තියෙ ඔක්කොම ඇන 8ක් වගේ තමයි මේකේ තියෙන්නේ. මේ ගොඩාක් ලේසියට කරගන්න පුළුවන්. ඇයට විනාඩි කියක් ඇයට විනාඩි 3යි තප්පර 25. මේ හැරියත් එක අහුවෙන්නේ නැහැ. මේටි එක් කොහමද දාන්නේ? MCM ගත්තා. ඕක අරක තමයි ඊළඟට. හරි තාත්ත බලන්න නැතත් එකම දාන්න. හරි මේ විදියට පරිස්සමට අපි මේකේ ප්ලාස්ටික් කවර් එක, ඒ කියන්නේ පිටත කවරය මේ විදියට අයින් කරගන්න ඕන. ඔක තමයි ඔය තියෙන සර්කිට් එක තමයි ඔය තියෙන්නේ. මේ පොඩි කවරයක් වගේ තියෙන සර්කිට් එක. ඒකට හානියක් නොවෙන්න අපි මේක ගලවලා පිහ දාන්න ඕන. කපුරු ටික බැලලා කරගෙන මේක පිහ දාන්න. පරිස්සමට මේක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්. මේ විදියට
මෙතන තමයි මේ keyboard එකට power එක දෙන තැන. Keyboard එකට power supply එක දෙන්නේ මෙන්න මෙතනයි. මේ තමයි මේ USB එකෙන් එන USB port එකෙන් එන wire එක තමයි මෙතෙන්ට අපි connect කරලා තියෙන්නේ. USB port එක මෙතෙන්ට සම්බන්ධ කරලා තමයි මේකට power එක එන්නේ මේ circuit එක. අර button එබෙනකොට ඒකට ලැබෙන අර touch එකට නැත්තම් sensor එකට තමයි මේක වැඩ කිරීම වෙන්නේ. හරි මේකේ මේ විදිහට බටන් එක අපි පන්න ගන්න ඕන. අපිට ඕන බටන් එක පන්නගෙන ඉවර වෙලා මේ විදිහට ඒක වෙනස් කරන්න පුළුවන් අපිට. ඒක පිරිසිදු කරන්න පුළුවන් බටන් එක ඇතුළ හොඳට පිරිසිදු කරලා. Recorded, not? Oh. තීර තැන දෙවන කොට හඳ හරි ඔටි ගන්න කොතින් හරි ඔන්න නවත්තනවා හරි දැන් අපි පරිස්සමට ආයේ මේක මේ විදිහට සම්බන්ධ කරගන්න ඕන.
දැන් ඕන නැහැ නේ දැන් ඕනේ